සරණයි පූජපාද ගෞරවනීය කෝර්ලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනාවකින් උපුටා ගැනීමකි වස්සකාර ඇමති ජාන්සෝනී බ්‍රහක්්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් අහනවා, ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස, අපි බ්‍රාහක්්මණයෙන් හැටියට බුදුරජාණන් වහන්සේට හා භික්‍ෂූ මහා සංගයාට අපි හැමෝම දානය පිළිගන්වනවා. පිළි අරගෙන අපි ඒ කුසල් අනුමෝදං කරවනවා. මියගිය ඥාතීන්ට. ස්වාමීණී ඒ අයට පින් ලැබෙනවාද නැද්ද. කියා බුදුරජාණන් වහන්සේගෙන්, මේ ජානුසෝණී බ්‍රහක්්මණයා ඇසුවා අප මහා භාග්‍යවතුන් වහන්සේ මේ බ්‍රහක්්මණයාට සඳහන් කලා බ්‍රහක්්මනය ස්ථානයේදී ඒ අයට පින් ලැබෙනවා. අස්ථානයේදී ඒ අයට පින් ලැබෙන්නේ නැහැ. බ්‍රාක්්මණයා අහනවා මොකද්ද ස්වාමීණී ස්ථානය කියන්නේ. මොකද්ද ස්වාමීනිි අස්ථානය කියන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිරි කලා මුලින්ම අස්ථානය. මරණයට පත්වෙච්ච පුද්ගලයා ජීවත්්‍රලා ඉන්න කාලයේ දස අකුසල් කරලා නිරයේ එපදුනානං. අපි අනුමෝදං කලපු පින් අනුමෝදං වෙන්නේ නෑ. ඒ ඥාතියා නිරයේ ඉන්න නිසා. මනුෂ්‍යලෝකයේ ඉන්න කාලේ, මොනවා කරලා දෙයා නිරයේ ගියේ. දස අකුසල කරලා. දස අකුසල් මොනවාද ස්වාමීණේ කයෙන් කරන වැරදි තුනයි ප්‍රාණගාතය සොරකම්කිරීම කාමමිච්චා චාරය. වචරය වචනයෙන් කරන පව් හතරයි. බොරුකීම කේලාම්කීම පලුස වචනකීම හිස්වචන කීම. හිතින් කරන වැරදිත් තුනයි. අභිද්‍යා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටිය. අවිද්‍යාව කියන්නේ දැඩි ලෝබය. අනුන්ගේ වස්තුවක් මට හිමිකරගණ්ඩ තියෙන කැමැත්ත. යම්කිසි කෙනෙක් ජීවත්වන කාලේ මේ දස අකුසලයෙන් යුක්ත නම් මරණින් මසුව ඒ අය ඒ කාන්තේම් නිරයට යනවා. බුදුරජාණන් වහන්සේ මේ වචනය කවදාවත් නැැ කිසි තැනක බොරූුණේ නෑ අප මහා භාග්‍යවතුන් වහන්සේගේ වචනය. සුනීතහා වස්සකාර මහා ඇමතිවරුම් දෙදෙනෙක් අපේ කොසොල් රජතුමාට සිටියා. හරිම සර්ධාවන්තයි මේ අය. තුනුරුවන් විෂෙහෙහි බොහෝ පින්කංකරනවා. එක දවසක්නම් මහාකච්ඡායන මහා රහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ සිට බැහැගෙන වඩිනවා. පහලට. වස්සකාරඇමති බලාගෙන හිටිය. මේ බද්ධකච්ඡායන මහරහතන් වහන්සේ දිහැ. මහාකච්ඡායන මහරහතන් වහන්සේ දිහ. වස්සකාර ඇමති බලාගෙන ඉඳලා නිකම් වඩින භික්‍ෂුවට කියනවා මේ බලන්ඩකෝ නිකම් මේ වඳුලෙක් වගේනෙ වඩින්නේ කියලා කිව්වා. වඳුරකිව්වකාටද මහාකච්ඡායන මහරහතන් වහන්සේට. වචන මාත්‍රයෙන් නිරේ උපද්ධ වන තරම් පවසිද්ධ වෙනවා. ඒ තරම් ගුණවත් ඒතරම් සිල්වත් ලෝකයටම ඒ තරම් අමාවක් මේ භික්‍ෂූන් වහන්සේ මේ මහරහතන් වහන්සේ. සතර මහාතෙරුන්ගෙන් එක්කෙනෙක්. සෝරේය බමුණාගේ ලිංගප පරිවර්තනයක් සිද්ධ වුණ. මහාකච්ඡායන මහරහතන් වහන්සේ උඩුකය ශරීරය දැකලා බමුණට හිතුුණා මේ සෝරෙය අනේ මේ ස්වාමීන් වහන්සේ මගේ බිරිඳ වනාා නම් කියලා ඒ තරම්ම ලස්සනයි. ටත්තරම්පාටයි. මහාකච්ඡායන මහරහතන් වහන්සේ. එහෙම හිතනකොට හිතුණා බමුණට නැහැ. මේ ලස්සන මේ බිරිඳට තිබ්බනං කියලා සිතිවිලි මාත්‍රයයි. ඇති වනේ මේ ්. බ්‍රක්්මණයා ලිංග පරිවර්තනයක් වුණා. ස්ත්‍රී ලිංගභාවයට සෝරෙය පත්වනා. සිතුවිලි මාත්‍රයට ඒ තරම් වෙනසක් කරන්ඩ ගුණයක් නම් වඳුරයක්. ලා කිව්හාම කොච්චර අකුසලයක් පිරෙන්ට ඇත්ද වස්සකාරෑම තිට. මේ කතාව බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. වස්සකාර මහාකච්ඡායන මහරහතන් වහන්සේට වඳරෙක් වගේ කිව්වා කියලා බුදුරජාණන් වහන්සේ එක හෙලා දේශනා කලා ඔය වස්සකාර දන්නේ නෑ ඔය කවුද කියලා. වස්සකාර ගිහිල්ලා මහාකච්ඡායන තෙරුගෙන් සමාව ඉල්ලුවේ නැත්තම්, වස්සකාරයට ඔය පර්ුවතයේ උඩ වදුරෙක් වඩ වෙනවා කියලා දේශනා කළා. එතකොට වස්සකාර ගැන බුදුරජාණන් වහන්සේ ගැන කොච්චර සර්ධාවක් තියෙන්ට ඇත්ත. වස්සකාරව හොඳටම දන්නවා භාග්‍යවතුන් වහන්සේ වචනයක් දේශනා කොළොත් ඒ දේශනාව කලාම තමයි කියලා. මම සමාවගත්තේ නැත්තම්, මට මරණින් පස්සේ වඳුරෙක් වෙන්ඩබ වෙනවා. නමුත් මාන්‍යය කොයි තරම්ද ආන් ඒ නිසා තමන්ගේ මිනිසුන්ට කිව්වා මේ පර්වතය පුරාම වවපං පළතුරු ගස් කියලා. ඇයිඒ මම මැරිලා වඳුරෙක් වෙනවා ඒ කාන්තයි එතකොට කණඩ පලතුරුව වඩ ඕනනෙ ඒ ගස් වවලා ඒවා ආරක්ෂාවටක් මිනිසුනුත් දැම්මා. ඒ ගෙඩි කාටවත් කඩන්ඩ දෙන්නේ නෑ. ඒ කියන්නේ වඳුරෙක් වෙන්ඩ වස්සකාරදැන් සූදානම්. සමාවගණ්ඩ ලෑස්ති නෑ. ඒ කාන්තෙම්ම දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කළොත් එය වෙනවාමයි කියා. පසුව වස්සකාරෑමති මැරිලාගෙහිල්ලා අර ගිජ්ජ පූට පර්වත අසර අර පළතුරු වනාන්තරේ මහාවදුුරෙක් වෙලා, එහිද මිනිස්සු වස්සකාර කියලා කතා කළහාම මේ වඳුරා දුවගෙන එනවා. එසේනම් වචනයෙන් මොනතරම් පාපයක් සිදුකර ගත්තාද භාග්‍යවතුන් වහන්සේ කියපුදේ හරියටම සිද්ධ වුණා වස්සකාරගේ මාන්නක්කාරකමනිසා එයා වඳුරෙක් කියලාඉපදුනා ඔබ සැමට Teruan Saranai